ලංකාවේ හුඟක් මර මේ මිනිස්සු දිහිතර වදින 68 බීට් එක හුඟක් හිතර වදින බීට් එක 68 එක ඉතින් මගේ නිර්මාණ ඉදිරිදි වෙනස් වෙනවා ඒ කියන්නේ එක දැන් උදාහරණ මට කියන නම එපායි කාදලිය ගත්තම විශාල පරතරයක් තියෙනවා ඉතින් ඔව් ලොකු වෙනසක් තියෙනවා ඉතින් මම එකම දෙයකට ස්ටික් වෙන්නේ නැහැ ඉතින් ඉදිරියේදී තව වෙන වෙන ස්ටයිල්ස් එයි වෙන වෙන ටීම්ස් ඒත් එක්කම ඒ විදිහට තමයි කරන්න හිතාගෙන ඉන්නේ හරි දැන් මේ දවස්වල ඒ කියන්නේ ඔයා කැමති මොන වගේ අම ආටිස්ට් කෙනෙක්ගේම තමු කැමැත්තක් තියනවානේ මම මේ වගේ ගීත වලට ගොඩක් කැමතියි මේ වගේ මෙලඩිය එකක් තියෙනවනම් මම ගොඩක් කැමතියි කියලා. يعني අපි එක්කෙනෙක්ගේ ගීත 10ක් ගත්තොත් ගීත 5ක් 6ක් තියෙනවා එකම විදිහේ ගීත එක ආටිස්ට් කෙනෙක්ගේ. ඒ වගේ සජජට කැමැත්තක් තියෙනවා. එහෙම විශේෂ කැමැත්තක් කියලා එකම ස්ටයිල් එකකට නෑ. කියන්නේ මේනි මම බලන්නේ හුඟක් කියන්නේ මිනි කියන්නේ අම්පිසි කෙනෙක්ගේ හිතට වදින්න පුළුවන් මෙලඩියක් තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ලිරික්ස් උත් කැචි වෙන්න ඕනේ. ඒ කියන්නේ සින්දු සමානට මිනිසුන්ට එක වචනයක් ඇති මතක තියෙන. ඒකෙන් උදාහරණට දැන් මට කියන්න අපගතන මට කියන්න නම් එපා. නැත්තම් කාදලියේ. ඒ වගේ සිම්පල් ඒ වගේම කැචි ඒ වගේම මෙතේරුම ගන්න හොඳ ලිරිකල් වැලියු එකක් තියෙන ගීත වලට තමයි මම ගොඩක් කැමති. හරි. දැන් අපිත් එක්ක කෙනෙක් ඉන්නවා ආකර්ෂා. බලමු ආකර්ෂා මොනවද කියන්නේ කියලා. ආකර්ෂා. කොහොමද? මමත් හොඳින් ඉන්නවා. අද කාලේ නේද? ඒකනේ කාලේ මමත් පොඩි නිවාඩුවක් ගත්තා ආකර්ෂා. හොඳයි වෙනසක් තියෙන්නත් එපා නේද? ආ? ඒක තමයි. හරි. දැන් ආකාශා සජත්ගේ ගීතේ ඔයා බැලුවද? කලින් සති වල බලන්න ඇති නේද? ඔව්. දැන් මොනවද කියන්නේ නැහැ. ඔයාට කතා කරන්න පුළුවන් සජත් එක්ක දැන්. හලෝ අයියේ. හලෝ නංගේ ආකාශා. කොහොමද අයියට? සමීපේ ඉන්නවා. Thank you. ඔයාට කොහොමද? මාත් හොඳින් ඉන්නවා. මාත් හොඳින් ඉන්නවා. මට වෙන්නේ සජන්ට කතා කරන්න ටික ලැජ්ජයි වගේ. නේ ආකාශා. ආ? ගෑන ළමයි ලැජ්ජයි වගේ. ඒක තමයි ගෑන ළමයි දෙක කතා කරන්න ලැජ්ජයි වගේ ඕන්න. හරි. ආකාශා ඔයා ගෙස් කරන්න. ඔව් ඔයා ගෙස් කරන්න අද හොඳම සින්දු තුන. මම හයියෙන් ඉල්ලීමක් කරන්නද? අන්න ඉල්ලීමක්. කියන්න ගා කියන්න ආකාශා. විරහ ගීතයක් කියන්න මොනවද? අද විරහ ගීතයක්. එහෙනම් වෙන කෙනෙක්ගේ ගීත තමයි කියන්න වෙන්නේ නේද? මට ඔහොම හින්දියක් කියන්න. ආ හින්දි ගීතයක් කියන්න දවා වෙනුවේ. හරි. ආ හරි. ඔයා කැමති නේද හින්දි සින්දු අහන්න? ආ. හින්දි කියපේන. මේකමයි තමයි රේස් song එකේ හොඳ famous song එකක්. මහත්මක් ප්‍රිය කරන song එකක්. ආකාශා ඔන්න ඔයාත් අහලා ඇති සමහර විට. Thank you අපිට කතා කරලා ඔයා ඉක්මනට guess කරනවාද මොනවාද හොඳම සින්දු තුන කියලා? එක්කන් අදනියක් කරගේ අදනියක් කරගේ සාදරේ සින්දු ඈ. හ්ම්. දෙක්කා पहली नजर में कैसा जादू कर दिया तेरा बन बैठा है मेरा जिया जाने क्या होगा क्या होगा क्या पता इस पल को मिलते आज ही ले जरा तू है यहाँ मैं हूँ यहाँ मेरी बाहों में अब जा ओ जाने जा दोनों जहाँ मेरी बाहों में आ भूल जा ओ जाने जा दोनों සඳ වගේ මුහුණට පිටුපාලා ඉන්නට බෑ මට සැඟවිලා ඔබ නැති ලෝකෙක ඉපදිලා ඉන්නට බෑ මට ඔබ නැති ඔයා මගේ නම් ජීවිතේ මල් කියනවා නේද සමහර අය කියනවා ජීවිතේ මල් අම්මා ඉන්න කාලේ නේද
හරි දැන් අපිත් එක්ක යාළුවෙක් ඉන්නවලු හෙලෝ ඕ මොකද සද්දයක් නම් තියෙනවා හැබැයි ගිහිල්ලා නොකියව යන්න ගිහිල්ලා ජීවිතේ මායි කියලා ඩාන්ස් කරලා වැඩි වෙලා අමතකුණක් දාන්නේ නේ සද්ද හරි දැන් සජාඩ් හැම ආටිස් කෙනෙක්ම ගීතයක් දෙකක් කිව්වට පස්සේ මේ ඇල්බම් එක ගැන හිතනවානේ නේද දැන් සජාඩ් ගීත ප්‍රොඩියුස් කරනවා ඒ ඔක්කොමත් එක්ක ඉතින් වැඩිපුර ගීත ටික අනේ කරගන්න ලේසි දැන් වාගේ එහෙම බලාපොරොත්තුක් තියෙනවා බලාපොරොත්තුක් තියෙනවා ඒ කියන්නේ ඇල්බම්යක් කරන්නම් වාලේ කරන්න අදහසක් නැහැ හහ ඒ කියන්නේ හොඳම ගීත තමයි ආස ඇල්බම් එකට එන්න ඒ කියන්නේ මගේ ඒ කියන්නේ විවිධ ස්ටයිල්ස් ඒ කියන්නේ එක එක ටීම් එක තමයි ඇල්බම්යක් කරන්න හිතා ඉන්නේ ඉතින් දැන් වෙද්දි ස්ටුඩියෝ එකේ ලෙවල් එකේ තියෙන තුනක් විතර ඒ කියන්නේ තාම මෙලඩිස් එක කම්පියුටර් ලිරික්ස් තාම පෙන්ඩින් ඒ කියන්නේ සමහරට ලිරික්ස් හැම එකක්ම කරන්න මොකක් කියනවා ඉතින් මේ ඒ වගේ තියෙන ඇල්බම් ස්ටුඩියෝ ලෙවල් එකේ ඉතින් ඉදිරියේදී ඇල්බම් එකක් රිකෝඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී ඇල්බම් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. දැන් එහෙනම් අපි ඉක්මනට ගිහලා නම්බර් 3 බලමු. අපිට වෙලාව නැහැ. ගොඩක් කතා කරන්න දේවල් තිබුණාට නම්බර් 3 බලමුද අපි? නම්බර් 3 බලමු.